අපි මෙම වීඩියෝවෙන් විමසලා බලන්නේ එකම පවුලෙන් බිහි වෙලා රටේ ජනප්‍රියත්වයට පත් උණු අයියලා මල්ලිලා ගැන. මෙයාලා ගැන ඔයාලත් ගොඩක් විස්තර දන්නව ඇති. මෙයාලා එකම පවුලෙන් බිහි වෙච්ච සහෝදරයෝ කියලා ඔයාලා මේ විදිහට දන්නව වෙන්න පුළුවන්. ඇතැම් විට නොදන්න අයත් මේ අතර ඉන්න පුළුවන්. එසේනම් අපි විමසලා බලමු මේ විදියට රටේ ජනප්‍රියත්වයට පත් උණු හැමෝම කතා බහ කරපු අයියලා මල්ලිලා කවුද කියන එක පිළිබඳව. සන්තුෂ් වීරමන් කියලා කියන්නේ රටක් ආදරය කරන දක්ෂ ගායන ශිල්පියෙක්. මේ වෙද්දි ගායන ශ්‍රේෂ්ඨයට ගීත රසක්ම සන්තුෂ් විසින් දායාද කරලා තියෙනවා. සන්තුෂ් වීරමන් මේ වෙද්දි දක්ෂ ගායන ශිල්පියෙක් වගේම රියැලිටි තරඟවල විනිසුරුවරයෙක් විදියටත් ඉතා ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්නේ. සන්තුෂ්ගේ සොහොයුරා තමයි දුෂ්යන්ත් වීරමන්. දුෂ්යන්ත් වීරමන් කියලා කියන්නේත් නර්තනයට ඉතා දස්කම් දක්වන ඒ වගේම ගායනයටද හැකියාවක් තිබෙන දක්ෂ කලාතරුවක්. දුෂ්යන්ත් වීරමනුත් නර්තන තරඟවල විනිසුරුවරයෙක් ලෙස ඉදිරියෙන්ම ඉන්න චරිතයක්. මේ විදියට රටේම ආදරය දිනාගත්තු දුෂ්යන්ත් වීරමන් සහ සන්තුෂ් වීරමන් කියලා කියන්නේ සහෝදරයින්. සන්තුෂ් තමයි මේ දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයා. දුෂ්යන්ත් තමයි බාල සහෝදරයා. චන්දන සූර්ය බණ්ඩාර කියලා කියන්නේ රටක් ආදරය කරන ප්‍රවීණ නිවේදකයෙක්. සිරස ලක්ෂපති වැඩසටහන හරහා තමයි චන්දන සූර්ය බණ්ඩාර වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ. මීට අමතරව සිරස රූපවාහිනී නාලිකාවේ ඉහළ තනතුරු රැසක්ම චන්දන විසින් දරනු ලබනවා. මේ චන්දන සූර්ය බණ්ඩාරගේ සහෝදරයා තමයි සත්තාමංගල සූර්ය බණ්ඩාර කියලා කියන්නේ. මේ දිනවල විකාශය වන අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ඇතුළු මෙරට ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය රසකම තිර රචකයා විදියට සත්තාමංගල සූර්ය බණ්ඩාර කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව රංගන ශිල්පියෙක්, හඬ කැවීම ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක් ඇතුළු තවත් භූමිකාවන් රසක්ම සත්තාමංගල සූර්ය බණ්ඩාර සාර්ථකව සිදු කරලා තියෙනවා. මේ විදියට රටේම ආදරය දිනාගෙන ඉන්න චන්දන සූර්ය බණ්ඩාර සහ සත්තාමංගල සූර්ය බණ්ඩාර කියලා කියන්නේ සහෝදරී. වැඩිමහල් සහෝදරයා තමයි චන්දන සූර්ය බණ්ඩාර. සත්තාමංගල සූර්ය බණ්ඩාර කියලා කියන්නේ බාල සහෝදරයා. වනිදු හසරංග කියලා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. සුපිරි දඟපන්දු යවන්නෙක් වගේම ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙසත් මේ වෙද්දි වනිදු හසරංග ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර සාමාජිකයෙක් වෙලා ඉන්න වනිදු හසරංගගේ වැඩිමහල් සොහොයුරා තමයි චතුරංගද සිල්වා කියලා කියන්නේ. කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු චතුරංගද සිල්වාත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දස්කම් දක්වා තිබෙන ක්‍රීඩකයෙක්. චතුරංගද සිල්වා සහ වනිදු හසරංග දෙදෙනාම ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයින්. වර්තමානයේ චතුරංග ජාතික කණ්ඩායමේ නොසිටියත් ඔහු තවමත් ක්‍රිකට් පිටියේ ඉන්න ක්‍රීඩකයෙක්. මේ විදියට රටක් ආදරය කරන ක්‍රිකට් තරු දෙකක් විදියට වනිදු හසරංග සහ චතුරංගද සිල්වා හඳුන්වන්න පුළුවන්. ඔවුන් දෙදෙනාත් එකම පවුලින් බිහි වුණු සහෝදරයින්. ජැක්සන් ඇන්තනී කියලා කියන්නේ අවස්ථා රැසකදී සම්මානයට පාත්‍ර වූ අපේ රටේ ඉන්න ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියෙක්. ඊට අමතරව සිනමා නිර්මාණකරුවෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් ලෙසත් ජැක්සන් ඇන්තනී ඉතා ප්‍රසිද්ධයි. ඔහුගේ සොහොයුරා තමයි සුදත් ඇන්තනී. මේ වෙද්දි ටෙලි නාට්‍ය කිහිපයකම ඔහු රංගනයෙන් දායක වෙනවා අපට දැකගන්නට ලැබෙනවා. මේ වෙද්දි විකාශය වන දෙවැනිම ටෙලි නාට්‍ය හරහා තමයි සුදත් ඇන්තනී මේ වෙද්දි ගොඩක්ම ජනප්‍රිය වෙලා ඉන්නේ. මේ දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා තමයි ජැක්සන් ඇන්තනී. බාල සොහොයුරා තමයි සුදත් ඇන්තනී. ඔවුන් දෙදෙනත් රටක් දන්න ජනප්‍රිය කලාකරුවෝ දෙන්නෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඊට අමතරව නිරූපණ ශේෂ්ත්‍රයේ විනිසුරුවරයෙක් හා නිවේදකයෙක් විදියටත් ඔහු හඳුන්වන්නට පුළුවන්. ඔහුගේ සොහොයුරා තමයි මදුමාදව අරවින්ද. ගායන ශිල්පියෙක් ලෙස කාලයක් ජනප්‍රියත්වයට පත් වෙලා ඉඳපු මදුමාදව දැන් දේශපාලඥයෙක් ලෙස කටයුතු කරනවා. මේ දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා තමයි මදුමාදව අරවින්ද. බාල සොහොයුරා තමයි ධනංජය සිරිවර්ධන.
එකම පවුලකින් බිහි වුණු රටම දන්න සහෝදරයින් දෙදෙනෙක් විදියට ධනංජය සහ මදුමාදව හඳුන්වා දෙන්න පුළුවන්. සජිත අනුත්තර කියලා කියන්නේ රටක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක්. ළමා කාලයේ ඉඳලම දක්ෂ රංගන ශිල්පියෙක් වුණු සජිත මේ වෙද්දි විකාශය වන නාඩගම් කාර්යෝ ටෙලි නාට්‍ය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නවා. සජිත අනුත්තරගේ රංගන හැකියාවන් වලට මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සජිතගේ වැඩිමහල් සොහොයුරා තමයි අකිල දනුත්තර. අකිල කියලා කියන්නේත් චිත්‍රපටවල වගේම ටෙලි නාට්‍යවලත් රංගනයෙන් දායක වුණු දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දෙදෙනාම රංගනයට අමතරව නිවේදකීන් ලෙසත් කටයුතු කරනවා. ගීත ගායනා කිරීමටද මේ දෙදෙනාටම ඉතා හොඳින් හැකියාව තිබෙනවා. සජිත අනුත්තරගේ වැඩිමහල් සොහොයුරා අකිල දනුත්තරත් මේ දෙදෙනාමත් කලාශේෂ්ත්‍රයේ මේ විද්දේ ඉන්න ජනප්‍රිය චරිත දෙකක්. මේ දෙදෙනාම ජැක්සන් ඇන්තනි පවුලේ සමාජිකයි. ලවන් අභිෂේක් කියලා කියන්නේ රටම දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්. සංගීතයේ ටෙලි නාට්‍ය හරහා තමයි ලවන් අභිෂේක් ජනප්‍රියත්වයට පත් වුණේ. ඔහුගේ සොහොයුරා තමයි ශානක උදේෂ. ඔහුත් සංගීතයේ ටෙලි නාට්‍යයේ රංගන ශිල්පියෙක්. ඔහුත් එම ටෙලි නාට්‍ය හරහා තමයි ජනප්‍රියත්වයට පත් වුණේ. මේ දෙදෙනාම කරලියට මුලින්ම පැමිණෙන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය හරහායි. ලවන් අභිෂේක් වගේම ශානක උදේෂත් ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය ඔස්සේ තමයි කලාවට මුලින්ම පිවිසෙන්නේ. මේ විදියට ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය හරහා පැමිණි ඔවුන් අද රංගන ශිල්පීන් බවට පත් වෙලා තියෙනවා. මේ දෙදෙනාත් අද රටම දන්න ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක්. විනෝද සිල්වා කියන්නේ මෙරට ජනප්‍රිය මාධ්‍ය ජාලයක් වන හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුවා. හිරු ටීවී, හිරු FM ඇතුළු නාලිකා කිහිපයක්ම ඒ අතර තිබෙනවා. මෙරට සිටින ව්‍යාපාරිකයන් අතර ඔහුත් ඉදිරියෙන් සිටින ව්‍යාපාරිකයෙක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. ඔහුගේ සොහොයුරා තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා. වසර කිහිපයක් බන්ධනාගාරගතව සිට පසුගියදා ඔහු නිදහස ලබා ගත්තා. මේ දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා තමයි රෙනෝද සිල්වා. බාල සොහොයුරා තමයි දුමින්ද සිල්වා. ඒ අපි විමසලා බැලුවේ අපේ රටේ ජනප්‍රියත්වයට පත් වුණු අයියල මල්ලිලා නැත්තම් එකම පවුලින් බිහි වුණු සහෝදරයින් ගැන. මේ ගැන ඔයාලගේ අදහසත් වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදියට එකතු කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවෝ අතරෙත් ෂෙයා කරන්න. අපේ channel එක තවම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම පතනවා ජයෙන් ජය.